කුළුණු දෙකකින් සමන්විත ඇල්ටය ගොඩ නැගිල්ල උසින් මීටර 240ක් එයින් ඇලව පිහිටි කුළුණ තට්ටු 63කින් සහ ඍජුව ඇති කුළුණ තට්ටු 68කින් යුතු එහි ඇති සුකෝභෝගී නිවාස කරඩ 400කි ඇල්ටය නිර්මාණය කරන්නේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී මෝෂේ සෆීඩ් විසිනුයි ඔහු අතින් නිර්මාණය වූ ගොඩනැගිලි අතර හැබිටැට් 67 කැනඩාවේ ජාතික කලාකාරය වගේම සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ස් විශේෂයි ඇල්ටය නිබවන්නේ දුබායි බර්ජ් කලිෆා නිබවු කණ්ඩායමදී Right from the beginning we worked with the structural engineer මේ ගොඩනැගිල්ල නිර්මාණයේ ආරම්භයේ සිටම මෙහි ව්‍යුහාත්මක ඉංජිනේරුවා සමග අප මේ ව්‍යාපෘතියේ ඇති සංකීර්ණතාවලට විසඳුම් සාකච්ඡා කරමින් වැඩ කළා. මේ ඍජු ගොඩනැගිල්ලක ව්‍යාපෘතියක් නෙවෙයි. මේට ඇලවෙන කුළුණක් අයත් වෙනවා. එම නිසා අප ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සමග මේ කෙසේ නිර්මාණය කළ යුතුද යන්න ගැන විශේෂ අවධානයක් යොමු කළා. ඒ වගේම මේ ගොඩනැගිල්ලේ අවසාන පෙනුම පිළිබඳවත් අප විශාල වශයෙන් සැලකිලිමත් වුණා. ඇල්ටය ගොඩනැගිල්ලේ දෙපසින් පිරි නවීන සැකිල්ල, තිරස් වේදන බලය, පහළට බෙදා හැරීමට අවශ්‍ය කරන කණුපාවිතා කිරීමේ අවශ්‍යතාව සම්පූර්ණව මගහරවා තිබෙනවා. එවන් කනුණු මෙති නිසා සෑම අවකාශයක්ම බාධාවකින් තොරව මෙන්ම විශාලව දැනීමට ඉඩ සලස්වනවා. එමෙන්ම මෙම ඇලව ඇති හැඩය නිසාවෙන් සිවිලිම තෙක් තරමක් විශාල ඉඩකඩක් ලබා ගැනීමට නිර්මාණකරුවන්ට හැකිව තිබෙනවා. ඇල්ටය ගොඩනැගිල්ල ඉහළම ප්‍රමිතිය ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා බ්‍රිතාන්‍ය පිළිකත් ඉහළම තාක්ෂණයේ උපයෝගයෙන් නිර්මාණය කර තිබෙනවා. මෙවැනි තාක්ෂණික ක්‍රම ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ ප්‍රථම වතාවටයි. It's very important that every unit feels special. මෙහි ඇති වැදගත්ම ලක්ෂණය වන්නේ සෑම නිවාස ඒකකයකටම ඇති විශාල ටෙරසයයි. එමගින් ඕනෑම අයෙකුට තම ටෙරසයට ඉහළින් නැති නිල්වන් ආකාශයේ බාධාවකින් තොරව නැරඹිය හැකියි. සාමාන්‍ය මහල් නිවාසයක නැති මෙම අපූර්වත්වයට මවුන්ට ළඟා වීමට හැකිව ඇත්තේ සෑම මහලක්ම ඊට පහළින් නැති මහලට වඩා මදක් පසුපසට වී ඇති නිසායි. එයම් වෙනසක් මේට එකතු කළා යන්න මගේ අදහසයි. ඇල්ටය ගොඩනැගිල්ලේ ඇතුළත සැලසුම් කර තිබෙන්නේ සූර්ය ගමන් පථය අධ්‍යයනයකට පසුවයි. ස්වභාවික පරිසර තත්ත්වයන් සලකා ඊට අනුකූලව නිර්මාණය කිරීම නිසා ගොඩනැගිල්ල ඇතුළත වායු සංසරණය ඉහළයි. ඒ නිසා ගොඩනැගිල්ල ඇතුළත උෂ්ණත්ව නියාමනයට වැයවෙන බල ශක්තිය සැලකිය යුතු අයුරින් අවමයි. මෙම ගොඩනැගිලි ද්විත්වයෙන් එක් ගොඩනැගිල්ලක සෑම මහලක්ම එකිනෙකට මදක් පසුපසට වන්නට ඇති නිසා ආනත පෙනුමක් ලැබුණත් මෙහි විදුලි සෝපානයේ සාමාන්‍ය පරිදි සිරස් අතර ගමන් කරනවා. මේ සියලුම අංග සමග නිර්මාණය වන ඇල්ටය ලාංකීය අහස උසට නැගී ගොඩනැගිලි නිමවුම් ඉතිහාසයේ විශිෂ්ටතම සලකුණක් වනු ඇත.